අයිබෝන් වාලම එකතුලයින්නේ වටපිට YouTube චැනල ගත්ත එක්ක. පිලිපීනේ කිව්සෝන් කියන නගරේ හැම අවුරුද්දකට සැරයක්ම තියෙන විශාල උත්සවයක්. ඒ උත්සවයේ දවසට ඒ නගරේ මිනිසුන්ගෙන් පිරලා ඉදිරිලා යනවා. ඉතින් මේ සැනකෙළිය ඡායාරූපගත කරන්න ආපු ඡායාරූප ශිල්පී තමයි තූප බර්ගොස් කියන්නේ. ඉතින් මේ ඡායාරූප ශිල්පියාගේ ඇස් දෙක එකපාරටම යොමු වෙනවා පාර යන මිනිසුන්ගෙන් සිගමන් යදින ලස්සන පුංචි කෙල්ලෙක්ගේ දිහාවට. ඒ පුංචි කෙල්ලගේ මල්ලි කියලා කියන්න පුළුවන් කෙනෙක් එයා එයාගේ උරේ දාගෙන පාරයන මිනිස්සුන්ගෙන් සිගමන් යදිනවා. ඉතින් මේ පුංචි ගෑනු ළමයා කොච්චර පරණුණු රෙදිපිලි ඇඳන් හිටියත් මේ ඡායාරූප ශිල්පියා ඒ ගෑනු ළමයාව දකින්නේ හරිම ලස්සන කෙල්ලෙක් විදිහට. ඇය දෙසට හැරුණු මේ ඡායාරූප ශිල්පියාගේ කැමරාවේ ෂටර් එක කිහිප වතාවක්ම උස් පහත් වෙනවා ඇයට නොදැනෙන්න, ඇයට නොතේරෙන්න. ඉතින් ඔහු හිතනවා මේ බැජාව කෙල්ලෙක් කියලා. බැජාව කියන්නේ පිලිපීනේ ඉන්න ආදිවාසී ජනවර්ගය. හරියටම කිව්වොත් අහිකොණ්ඩෙක් වගේ. ඉතින් පිලිපීනේ කියන රට ඇතුළේදී මේ ජනතාවට නමක් නැහැ, මූණක් නැහැ, හඩක් නැහැ. ඒ වගේම මේ මිනිස්සු අන්ත අසරණ දුප්පත් මිනිස්සු. ඉතින් ඒ රටේ ඉන්න කිසිම මිනිස්සෙක් මේ බැජාව කියන ජනවර්ගයාට රැකියාව ලබා දෙන්නේ නැහැ. ඉතින් හරියටම කිව්වොත් ඔවුන් නිපදෙන්නේ හිඟන්නෝ විදියට. ඒ වගේම ඔවුන්ගේ ජීවිතය අවසන් වෙලා යන්නෙත් හිඟන්නෝ විදියටමයි. ඉතින් ටික වෙලාවකින් පස්සේ මේ ඡායාරූප ශිල්පියා ඇය ළඟට ගිහිල්ලා ඇයගෙන් විස්තර අහනවා. ඒ අවස්ථාවේදී ඇය කියනවා ඇයගේ නම රීටා ගවියෝලා කියලා. ඉතින් මේ පුංචි කෙල්ල ඒ ඡායාරූප ශිල්පියාව ඇයගේ ගෙදරට එකතු කරගෙන යනවා. ඒ වෙලාවේදී මේ තූප කියන ඡායාරූප ශිල්පියා දකිනවා ඇයට තවත් පුංචි පුංචි සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒත් එක්කම ඔහුට තේරෙනවා ඇයගේ තාත්තා මාළු බිලිබාලා හොයන සල්ලිවලින් මේ පවුල නඩත්තු කරන්න බැරි නිසා මේ පුංචි දියණියව සිඟමන් යදින්න යොදවලා තියෙනවා කියලා. ඉතින් මේක හරියටම සිද්ධ වෙන්නේ 2016 මැයි මාසේ. ඉතින් මේ තූප බර්ගොස් කියන ඡායාරූප ශිල්පියා ගෙදර ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ මේ ඡායාරූප කිහිපය ඔහුගේ Facebook පිටුවේ මුදා හරිනවා. ඒත් එක්කම ඔහු මේ විදිහට සටහනක් තියෙනවා. රීටා ගවියෝලා කියන්නේ පිලිපීනේ අලංකාරෙත් දුගී භවෙත් සැබෑ මුහුණුවර. ඇයට වයස අවුරුදු 13යි. පාසල් යා යුතු දැරියක්. නමුත් ඇගේ දෙමාපියන් හරි දුප්පත්. මොකද කියන්නේ අපි උදව් කරමුද මේ පුංචි ගවියෝල පවුලට. ඉතින් තූප බෝගස් කියන ඡායාරූප ශිල්පියා යොමු කරපු ඒ ලිපියට ඔහු හිතුවටත් වඩා ප්‍රතිචාර ඔහුට ලැබුණා. ඇගේ ඡායාරූප සහිත බර්ගොස් විසින් ලියපු ලිපිය මාධ්‍ය ජාල හරහා දැඩි ලෙස ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ ලිපිය දකින්න ලැබෙනවා ලුසියානා නගරේ නගරාධිපතිට. ඉතින් ඒ අවස්ථාවේදී නගරාධිපතිත් මේ ක්‍රියාවලියට මැදිහත් වෙනවා. ඊට පස්සේ ඔහු ඇයට ලබා දෙනවා ඒ ශ්‍රේණියේ උසස් විද්‍යාලයකට ශිෂ්‍යත්වය. ඒත් එක්කම ඒ මාසය තුළම බැජාව් ළමයි 50 දෙනෙක්ට අධ්‍යාපනය සඳහා අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඇයව මුළු ලෝකයටම හඳුන්වලා දෙන්නේ එකම එක ඡායාරූප ශිල්පී. ගවියෝලා කියන පුංචි දියණියට එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ඇඳුම් පැළඳුම්, කෑම බීම, සපත්තු සෙරෙප්පු මේ වගේ හැම දෙයක්ම හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට එයාට ආහාර පාන ඇඳුම් පැළඳුම් ලබා දුන්න ජනතාවට තූප බර්ගොස් කියන ඡායාරූප ශිල්පියා ඔහුගේ Facebook ගිණුම තුල ස්තුති ප්‍රකාශයක් පළ කරලා තිබුණා. ඉතින් එතනින් මාස 6ක් ගියාට පස්සේ එක එක ආයතන හරහා එක එක ව්‍යාපෘති හරහා මේ බැජාව ජනතාවට දීවර බෝට්ටු පවා ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් එතනිනුත් අවුරුදු 2ක් ගියාට පස්සේ ඒ කියන්නේ හරියටම අද වෙනකොට මේ රීටා ගිවියෝලා කියන කාන්තාව පිලිපින රූපවාහිනී නාට්‍යමාලාවල නැතිවම බැරි චරිතයක් බවට පත් වෙලා තිනවා. ඇයගේ දෛවයේ ලියවිලා තිබුණේ හිඟන්නේක් විදියට ඉපදිලා හිඟන්නේක් විදියටම මිය යන්න. හැබැයි ඒ ඉරණම වෙනස් වෙන්නේ තූප බෝගස් කියන ඡායාරූප ශිල්පියාගේ අත් දෙකෙන්. ඉතින් මේ කතාවේ සම්පූර්ණම ගෞරවය හිමි වෙන්නේ ඒ ඡායාරූප ශිල්පියාට. ඔයා මොකද මේ ගැන හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දා. මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලගට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.